පියුඩේල් ෆුල් ක්‍රීම් නවසිලන්තයෙන් ගෙනෙන ඉස්තරම්ම කෙරේ රුපියල් නවසිදායයි. The Big Story. එක්සත් ජාතික පක්ෂ මේ දින රැලියට සහභාගී වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකයින් පෙළපාලියෙන් මාලිගාව අත්ත පීඩී සිරිසේර ක්‍රීඩාංගණයේ ඉදිරිපිටට පැමිණියා. රට බේරා ගන්න නායකයද? මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැදින රැලියේ තේමාව වූයේ යළි නොවැටෙන අභිමානවත් රටක් යන්නයි. අද පසුරු තුරට පමණ මැදින රැලිය ආරම්භ වුණා. රැලිය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මැදින සැමරුම සමග සහභාගී වන්නට යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මේ අභිමානවත් මැයිදින සැමරුම සමග එකතු වන මොහොත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතාද රැලියට එක්වීම විශේෂත්වයක්. කම්කරුවා බිල්ලට දුන්න දේශපාලන පක්ෂ දිනුම්. රාජ්‍ය දේපල ගිනි තිබ්බා, බස් රථ ටික ගිනි තිබ්බා, මිනිස්සු 6000කට වැඩි පිරිසක් ඝාතනය කරා. එවන කරපු දේශපාලන පක්ෂ මේ රටේ මැයි දිනේදී කම්කරුවා වෙනුවෙන් පෙනී හිටින්නට කටයුතු කරනවා. එහෙම මරපු මිනි මරුවන් ප්‍රසිද්ධිය කියනවා. ඔව්, 88-89 අපි මැරුවා. මොක්කුද මැරුවේ? කසිප්පුකාරයෝයි ස්ත්‍රී දූෂකයෝයි මැරුවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාරලාගෙන් මම අහන්න කැමතියි. තමුන්නාසලා කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, ප්‍රේමකීර්තිද අල්ලිස්, විජය කුමාරතුංග, ඒ වගේම සාගරිකා ගෝමස්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හරි අබේවර්ධන, මේ මිනිස්සුම වරලා දැම්මේ මොන ස්ත්‍රී දූෂකකමටද? මොන කසිප්පු වික්කටද? එතුමාට ඇත්තෙන්ම ජපන් භාෂාවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමාට මේ ඉංග්‍රීසි කාර්යයන්ටවත් තේරෙන්නේ නැති බරබර ඉංග්‍රීසි වචන වලින් කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමා කතා කරන්නේ ඇත්ත. එතුමා දෙයක් කිව්වොත් එතුමා ඒක කරලා පෙන්නනවා මිත්‍රුනි. වචනයෙන් පමණක් නෙවෙයි ක්‍රියාවෙන් කරලා පෙන්නනවා. දැන් රට පෙන්නලා තියෙනවා මිත්‍රුනි. අපි බංගලොත් භාවයෙන් ඔබට ආව විතරයි. තව ගමනක් අපිට යන්නට තියෙනවා. අද මේ වෙනකොට විපක්ෂයට බීතිකාවක් ඇති වෙලා තියෙනවා. මොකද අද දවස ගානේ බඩුමිල අඩු වෙනවා, ඊයේ පෙට්‍රල් ඩීසල් අඩු වුණා, රජයේ වැටුප් වැඩි කරනවා. හැම එකක්ම ජනතාවට දැන් සුභවාදීව මේ ගමන යන්න මේ පදනම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදලා. ඒ නිසා අපි දමුන්නාසලට කියනවා මේ සටන දැන් අපි ආරම්භ කරලා තියෙන්නේ. මේක දිගටම අරන් යන්න ඕනේ. අපේ මේ අභිප්‍රාය ඉෂ්ට වෙනකන් 2025 මැයි දිනය සමරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම ප්‍රතිශතය අරගෙන මේ රටේ වැඩිම ප්‍රතිශතයකින් පත් වුණ ජනාධිපතිවරයාට කියන එක මම තමුන්නාසලට මතක් කරලා දෙන්න කැමතියි මිත්‍රවරුනි. මම හිතනවා අද කොළඹ නගරයේ තිබෙන සෑම මයි රැලියකම කෘතවේදීත්වය දන්න රටකනම් කළ යුතු ප්‍රධාන කර්තව්‍යයක් තිබෙනවා. ඒ තමයි මේ මූලාශ්‍රයේ ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතිය ගෞරවය හිමිවිය යුතුමයි. අද සියලු දේශපාලන පක්ෂ කොළඹට ආවේ එතුමාට පිංසිත වෙන්න. මේ වෙලාවේ ලෝක කම්කරු දිනයේ සමරන වෙලාවේ 2,20,00,000 ජනතාවගේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමිවිය යුතුමයි. එය තමයි සත්‍ය. අපි දන්නවා වෙසක් කාලේ ළඟට එනවා. වෙසක් එනකොට තොරන් තීනකොට ඒ ඇස්සේ ඔළු බක්කොත් නටවනකොට අපි ටිකක් ඔළු බක්කො නටවනවා බලන්න යන්න ආසයි. ඒ වගේ තමයි මේ දවස්වල ඔළු බක්කො තැන් තැන් වල නටවනවා. රතු පාට ඔළු බක්කො, තව තැන් වල පියානෝ පුතානෝ ඔළු බක්කො. හැබැයි ඔළු බක්කො නැටෙව්වට හරි තොරණ තියෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව විතරයි. එතන තමයි රට හදන වැඩ පිළිවෙල තියෙන්නේ. සමහරු හිතුවා එක්සත් ජාතික පක්ෂය ඉවරයි කියලා. අපිව වළලන්න ඕන කිව්වා. අපිට සිදු වුණේ වෙන එකක් නෙමෙයි, වළලන්න ගිය ආර්ථිකයට නව පණක් ලබලා දෙන්න. මම අද එනකොට ප්‍රීතිමත් වුණා. අද කොළඹ නගරේ වටේම පෙළපාලියනෝ, කැම්බල් පාක් එකේ පොහොට්ටුව, චැතම් ස්ට්‍රීට් එකේ සජබේ, හැමතැනම
තලවා කැලේ දිගම්බරම් කොටගල TWC සංවිධානයේ යාපනයේ JVP මේ ඔක්කොම මෙන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. සමහරු කියනවා මමලු ඒකාධිපතිය. නෑ මේක හොඳ ඒකාධිපතිකමන්නේ. ඔක්කොම රැස්වීම තියෙන්න පුළුවන්, පාර යන්න පුළුවන්, මට බයින්න පුළුවන්. මේ වාතාවරණය අවුරුදු දෙකට ඉස්සෙල්ලා තිබුණේ නෑ. එදා විපක්ෂ නායකතුමාට ගහලා ඕල් ෆේස් පිට්ටනියෙන් පැන්නුවා. අද අපි ඉඩ දීලා තියෙන එතුමාට වෙනගක් අරගෙන යන්න චැතම් ස්ට්‍රීට් එකට. ඕක නේද ප්‍රජාතන්ත්‍රවාදය? අපි ලංකාව ගිනස් වාර්තාවක් තිබ්බා. විපක්ෂ නායකයෝ දිව්වා විතරක් නෙමෙයි, අනෙක් හැම පක්ෂෙම දිව්වා. ඔන්න ඔහොම දුවනවා නම් මම හිතන්නේ අපේ ක්‍රීඩා ඇමතුමා මේවල දාන්න ඕන, ඔලිම්පික් එකට හරි දාන්න ඕන. දිනන්න වෙන කවුද හිටියේ? JVP කවුද ආවේ? අන්තිමට මට ගන්නුනා. මං කවුද? තනි මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂක නායකයා. අනෙක් හැම එක්කෙනාම දිව්වෙන් පස්සේ මට වාර දුන්නා. ඉතින් මං ඒක බාරගත්තා. අද රට තියෙන தත්ත්වය හිතන්න පුළුවන්ද? රටේ යන පෙළපාලි අනේක නිකන් ගිහින් කඩා කප්පා කරන අපි නැවතු. නවත්තලා තද තීරණ ගන්න උනා. සමහරට අමාරු ඒ තීරණ ගන්න. අද රුපියල ශක්තිමත් වෙලාද නැද්ද? එහෙනම් මේ අපි අද ඉන්න தත්ත්වයට ආවේ අමාරුවේ. මේ தත්ත්වය අපි ආරක්ෂා කරනවද? නැත්නම් ආපහු 2022 යනවද? මම අනික් පක්ෂවලට කියනවා මේකට විරුද්ධව යන්න එපා, මේවා කඩන්න යන්න එපා. ජනතාව ගැන හිතලා මේ தත්ත්වය ආරක්ෂා කරන්නට ආණ්ඩුව එක්ක ගිවිසුමකට එන්න කියලා මං ඉල්ලලා සිටිනවා. මේ IMF එක්ක ඇති කරපු කොන්දේසි, රටේ ශීඝ්‍ර සංවර්ධනයට ඕන කොන්දේසි ඇතුල් කරපු නීතියක් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හැම එක්කෙනාටම සහයෝගය දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා ජනාධිපතිවරයා කතා කරද්දී මගේ පරණ මිත්‍රයා සජිත් මහත්තයත් කතාව පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කතාව කරලා ඉඳගෙනත් ඉවරයි. සජියා තවම කියවනවා. සජියා නවත්තන්න එළි වෙනකන් කියවනවා. හැබැයි ඒ වගේම එතුමා මේ දැන් කියලා දිනවා, එතුමාගේ ආණ්ඩුවක් ගාවුවම IMF එකත් වෙනස් කරනවලු. මේකට හොඳම බස් එලවන්නම තමයි. මතක තියාගන්න, එක්කෙනෙක් බස් ඩ්‍රයිවර් කෙනෙක්, අනිත් එකෙනා කයිය නායක කෙනෙක්. කයිය නායකයි බස් නායකටයි වඩා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩක් කරලා අභියෝගයක් කරන් අභියෝගය වෙන්න මිනිහෙක් කියන එක මතක තියාගන්න කරුද මවපියනි. අභියෝගයක් ගන්න ඕනේ, අභියෝගයක් ගන්න බැරි මිනිහෙක් නිවාසාන්තර තරඟයකටවත් දාන්න හොඳ නෑ මගේ අම්මේ තාත්තේ. තව අවුරුදු 5ක් ගෙනියන්න අවශ්‍යයි. ඒ අවුරුදු 5න් පස්සේ ඕන කෙනෙක්ට මේ රට කරගෙන කරගෙන යන්න කියමු. හැබැයි වැඩ කරලා වැඩ පෙන්නලා මේ රට රකලා මේ රටේ නම්බුව රකලා අභිමානය රැක මිනිහට අපි ගරු කරමු මගේ අම්මේ තාත්තේ. අද දෙරණ